ආමිස පූජා සිදුකිරීමේදී කුසලය උත්කෘෂ්ට කර ගැනීමට අප කෙසේනම් ප්‍රාර්ථනාව සිදු කළ යුතුද යන්න අප ගැන කරුණාවෙන් පහදා දෙන මැනවි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ ජීවිතය ප්‍රඥාවෙන් විනිවිද දකින ආකාරය. ඒ වගේම අපේ සිතේ ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන මේ සිතෙන්ම සිත විනිවිද දැකලා රාග ද්වේෂ මෝහ කියන මේ කෙලෙස් නිසා අපි කෙලෙසෙන හැටි තේරුම් අරගෙන ඒවායින් මිදෙන වැඩපිළිවෙළයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ ජීවිතයේ විනිවිද දකින ප්‍රඥාව උදා කරගන්නට පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ගෞරවයක් ශ්‍රද්ධාවක් නැතුව. ඒ වගේම ඒ ශ්‍රද්ධාවෙන් තමයි අපි ඉස්සර වෙලාම උන්වහන්සේ වදාළ ධර්මයට අහුම්කන් දීලා අප ගැන බුදුරජාණන් වහන්සේ කියන මේ කාරණාවලට සවන් දෙන්නේ. අන්න ඒ විදිහට ඒ අහනකොට උන්වහන්සේ අපට කියලා දෙනවා අපි ඔක්කොම මේ සංසාර ගමන් කරන පිරිසක්. අපි කැමති වුණත් අකමැති වුණත් මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුක්තව රාග ද්වේෂ මෝහ උපදවා ගනිමින් ඒවායින් නොයෙක් විදිහ අකුසලවලට යොමු වෙලා සසර යන ගමනක්. අන්නේ සසර ගමනක් තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා කියලා ඇති කරගන්න කර්මඵල විශ්වාසය මත තමයි අනිත් හැම කටයුත්තක්ම කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මහාචත්තාරිසික සූත්‍රයේ මේ සම්මාදිට්ඨිය දෙයාකාරයි කියලා දේශනා කොට වදාළ එකක් තමයි සසර ගමනක් පිළි අරගෙන කරන කර්මවලට අනුරූපව නැවතත් උපදින බව පිළි අරගෙන ඒ කර්මඵල විශ්වාසයට පැමිණීම තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඒකට කියනවා අපි ලෞකික සම්මාදිට්ඨිය. ඒ වගේම දසවත්වක සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒකමයි. මේ දන් පැන් දුන්නාම ඒවායේ විපාක තියෙනවා. ඒ වගේම වෙනත් ඒ වගේ පුද පූජා කටයුතු කළාම ඒවාට අපට විපාක තියෙනවා. මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. දෙමව්පියන්ට අප උපස්ථාන කළාම පින් සිද්ධ වෙනවා. ඒ වගේම ඕපපාතිකව උපදින දෙවිවරු, භූතයෝ, ප්‍රේතයෝ වගේ සත්වයෝ ඉන්නවයි කියලා පිළිගන්නවා. ඒ වගේම මේ ලෝකය විනිවිද දැකලා අවබෝධ කරලා දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා ඉන්නවයි කියලා පිළි අරගන්නවා. එතකොට මෙච්චර කාලයක් නොහිතපු පැත්තක් ඒ තැනත්තා මේ ධර්මයට යොමු වීමෙන් තේරුම් ගන්නවා. මේ කර්මඵල විශ්වාසයට එනවා. ඊළඟට ඒ කර්මඵල විශ්වාසය මත පිහිටලා බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ඒ යහපත් කටයුතු, පුණ්‍ය කටයුතු ඉතාම හොඳින් සිද්ධ කර ගනිමින් ඊළඟට ගැඹුරින් විමසනවා මේ ජීවිතයේ යථා ස්වභාවය. ඉතින් ඒ සඳහා භාවනා කරන්නට යොමු වෙනවා. සිතේ සමාධියක් හදාගන්නට උත්සාහ කරනවා. ඒ වගේම තවත් හොඳට ධර්මඥානය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ සත්වයා කියලා අපි හඳුන්වන, මම කියලා හඳුන්වන, ආත්මයක් හැටියට අපි දකින මේ ජීවිතය පංච උපාදානස්කන්ධයක ක්‍රියාකාරීත්වයක් කියලා ඒක අවබෝධ කර ගැනීමට විදර්ශනා භාවනා වඩනවා. මේ විදිහට ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා ඒ කටයුතු සිදු කර ගනිමින් අනෙක් අතට සමාධි භාවනා වඩමින් විදර්ශනා ප්‍රඥාව උදා කර ගැනීමට වෙහෙසෙනවා. ඒ විදිහට නුවණ වැඩෙන්න වැඩෙන්න අර ලෞකික සම්මාදිට්ඨිය කෙරෙහි තියෙන ඒ හැඟීම, ඒ විශ්වාසය, කර්මඵල විශ්වාසය හොඳට හිතට දැඩි ලෙස දැනෙන්නට පටන් ගන්නවා. ඒ විදිහට කර්මඵල විශ්වාසය දැඩි ලෙස හිතට දැනෙනකොට කරන පින්කම් ඉතාමත්ම හොඳින් නුවණින් අතහරමින් ඒක කරන්නට යාට පුරුද්දක් ඇති වෙනවා. ඒ විදිහට යා නිරන්තරයෙන්ම සිදු කරන පින්කම් රාශියක්
පසුකාලීනව සූත්‍ර දේශනාවන්ට අනුකූලව දස පුණ්‍ය ක්‍රියා කියලා වෙන් කරලත් පැරණි පොත්වල සඳහන් වෙනවා. රේරුකාණ ස්වාමීන් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත කියන පොතෙත් ඒ කාරණා ටික තියෙනවා. එතකොට ඒකේ පළවෙනි එක තමයි දානේ, දෙවෙනි එක තමයි සීලය, තුන්වෙනි එක භාවනාව, හතරවෙනි කාරණය වැඩිහිටියන්ට ගරු කළ යුතු අයට වැඩි ගරු කිරීම, ඊළඟට ත්‍රිවිධ රත්නයට දෙමව්පියන්ට ගුරුවරයන්ට වැඩිහිටියන්ට ඒ වගේ අයට ආගන්තුකයන්ට රෝගීන්ට ඒ සැලකීම, ඊළඟට මිය පරලොවගේ ඥාතීන් උදෙසා දන් පැන් පූජා කිරීම, පින් අනුමෝදන් කිරීම, ඒ වගේම පින් අනුමෝදන් වීම, සතුටින් යම් කෙනෙක් හොඳ පින්කමක් කළාම හිතේ පැහැදීම ඇති කරගෙන ඒ පින්කමත් සාදු කියලා අනුමෝදන් වීම, ඊළඟට ධර්මශ්‍රවණේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාම්භීර මේ ධර්මයට ඇහුම්කන් දීම, ඒ වගේම කිසියම් ලාභ කීර්ති ප්‍රශංසාවක් බලාපොරොත්තු නැතිව සත්‍යයන් කෙරෙහි අනුකම්පාවෙන් තථාගත ධර්මයේ දේශනා කිරීම, දස පුණ්‍ය ක්‍රියාවල අවසාන පුණ්‍ය කර්මයේ හැටියට පැරණි ස්වාමීන් වහන්සේලා එක වර්ග කරලා තියෙන්නේ දිට්ඨිජ්ජු කම්ම කියලා. දිට්ඨිජ්ජු කම්ම කියලා කියන්නේ මේ සම්මාදිට්ඨිය තර කර ගැනීම, නැවත නැවතත් පින්දහම් කරගෙන සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඒ ඇති කරගත්තු සම්‍යක් දෘෂ්ටිය හොඳින් පිරිසිදු කර ගැනීම. ඉතින් මේ බෞද්ධයාගේ අත්පොත රේරුකාණ ස්වාමීන් වහන්සේගේ පොතකින් වෙනත් ස්වාමීන් වහන්සේ නමක් ලියපු ලියවිල්ලකින් තමයි මේ කාරණා ටික මතක් කළේ. ඒකට එතන අපිට තියෙන කාරණයක් දිට්ඨිජු කම්ම කියලා, දිට්ඨිය ඍජු කර ගැනීම කියලා. ඉතින් එතන දිට්ඨිය කියලා කියන්නේ අපි මුලින් කතා කරපු සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය. ඒක අපට නැවත නැවත සිතමින් කල්පනා කරමින් ඒ පිනේ විපාකය ගැන හිතමින් මේවායේ විපාක අපට ලැබෙනවා, මේ සංසාරය යන මට මේවායෙන් ප්‍රයෝජනයක් වෙනවා කියන හැඟීම නිතරම හිතේ තහවුරු කර ගැනීම. අන්නේ විදිහට දැඩි ලෙස හිතේ සම්මා දිට්ඨිය තහවුරු වෙලා කරන පින්කම් තමයි උත්කෘෂ්ට වශයෙන්ම යාට මහත්ඵල මහානිසංස ගෙන දෙන පින්කමක් බවට තමන් කරන දේ පත් වෙන්නේ. ඒ සම්මා දිට්ඨියේ ප්‍රබලකම අනුව ඒ තමන්ට ඒ පුණ්‍ය විපාකයේ පිළිබඳ තියෙන විශ්වාසයේ වැඩි තරමට අනුව ඒ පින්කමේ ප්‍රතිඵලත් ඒ විදිහටම ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි දැන් සෝතාපන්න වෙච්ච කෙනෙක් ගත්තොත් එහෙම, ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙච්ච කෙනෙක් ගත්තොත් එහෙම, ඒ සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයාට තමයි හොඳටම කර්මඵල විශ්වාසයෙන් යුක්තව ඒ පින්දහම් කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදයක් තියෙනවා, සීක සම්මත කුලවලට නිතර යන්න එපාය කියලා. ඒ කියන්නේ සීක සම්මත කුල කියලා කියන්නේ මාර්ගඵල ලැබපු සෝතාපන්න, සකදාගාමී ආදී ඒ මාර්ගඵලවලට පත්වෙච්ච ගිහි පින්නතුන්ගේ නිවෙස්වලට නිතර පින්නපාතය සඳහා, නැත්නම් ඒ අවශ්‍යතාවල් සඳහා යන්න එපයි කියලා නිතර. මොකද හේතුව ඒ විදිහට මාර්ගයට ආපු කෙනෙකුට තුනුරුවන් මුල් කරගෙන පින්කම් කරනවා කියන එක ඉතාමත්ම ලෙහෙසි, සරල, පහසු, කිසිම උත්සාහයක් නැතුව කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒගොල්ලෝ ගාව තියෙන සෑම දෙයක්ම උනත් දෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට එහෙම දුන්නාම ඒ අය දිලින්දන් බවට පත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. නමුත් ඒ දිලිඳුකම ගැන පවා හිතන්නේ නැතුව ඒ ආරපස්සාවකිය ආරපුද්ගල භාවයට පත් වෙච්ච අය ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කරනවා, සිව්පසයෙන් උදව් උපකාර කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළ එබඳු තැන්වලට ඒ විදිහට පිණ්ඩපාත යන්න එපයි කියලා. ඒවට කියන සීක සම්මත කුල කියලා. ඒ කියන්නේ ඒ අය මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවක පිරිස්. ඒ නිසා එබඳු අය සිව්පසයෙන් අප උපස්ථාන කරන්නට කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට
තමන් සන්තක දේවල් දීලා එය ගොඩාක් දිලුඳු බවට පත් වෙන්නට ඉඩ තියෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සීක සම්මත කුල හැටියට ඒව හඳුන්වලා ඒ බඳු නිවෙස් වලට නිතර පිණ්ඩපාත යන්න එපායි කියලා දේශනාකට වදාළේ. අපි ඒ කාරණා මතක් කළේ මේ සම්මාදිට්ඨියේ තියෙන ප්‍රබලකම කොච්චරද කියන එක කියන්න. ඒ අනුව සම්මාදිට්ඨිය ප්‍රබල වෙන්න ඒ කරන පින්කමත් මහත්ඵල මහානිසංස වෙනවා. යම් කෙනෙක් දන්පැන් දෙනවා නම් අනෙකුත් පින්කම් කටයුතු කරනවා නම් එයා හොඳ සිල්වත් ජීවිතයක් ගත කරමින් ඒක කරනවා නම් එයාගේ ප්‍රාර්ථනාව පවා ඉෂ්ට වෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අටක නිපාතේ දානෝපපත්ති කියන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒකෙදි උන්වහන්සේ සඳහන් කරනවා ඉද වික්කවේ ඒකච්චෝ දානන්දේති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නං පානං වත්තං යානං මාලාගන්ධ විලේපනං සේයාවසත පදීපේයන්. ඒ කියන්නේ යම් කෙනෙක් ඉන්නවා එයා ස්වාමීන් වහන්සේලාට සමනක් බ්‍රාහ්මණයන්ට ආහාර පාන සිවුරු පිළිකර සිවුපසයෙන් නැප උපස්ථාන කරනවා. ඒ වගේම අනෙකුත් අවශ්‍ය කරන දේවල් වලින් නැප උපස්ථාන කරනවා. සෝ යං දේති තං පච්චාසෙන් සති. එයා එහෙම දන් දෙන ගමන් යම ප්‍රාර්ථනා කරනවා. මොනවද එයා ප්‍රාර්ථනා කරන්නේ? සෝ පස්සති කත්තිය මහාසාලේවා බ්‍රාහ්මණ මහාසාලේවා ගහපති මහාසාලේවා පංචහි කාමගුණෙහි සමප්පිතේ සමංගී භූතේ පරිචාරයමානේ. ඒ කියන්නේ එයාට දකින්න ලැබෙනවා ලෝක ජීවත් වෙන සල්ලි මිල මුදල් යහමින් තියෙන. ඉතින් ඒ කාලේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශාස්ත්‍රීය කුලවල බ්‍රාහ්මණ කුලවල ගෘහපති කුලවල ඉහළ අය පස්කම් සැපත ඉහළින්ම භුක්ති විඳිමින් ජීවත් වෙනවා එයා දකිනවා. එහෙම දැකලා තස්සේ එවන් හෝති අර දානය දෙන කෙනාට නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලාට සිව්පසෙන් නැප උපස්ථාන කරන කෙනාට හිතෙනවා අහෝවතාහං කායස බෙහෙදා පරම්මරණ කත්තිය මහාසාලානංවා බ්‍රාහ්මණ මහාසාලානංවා ගහපති මහාසාලානංවා සහම්බෙතං උපපජ්ජයන්ති. ඒ කියන්නේ එයත් කල්පනා කරනවා අනේ මටත් මරණයෙන් මත්තේ මේ වගේ ශාස්ත්‍රීය කුලේ ලොකු ධනවත් කෙනෙක් වෙලා හෝ බ්‍රාහ්මණ කුලේ ලොකු ධනවත් කෙනෙක් වෙලා හෝ ගෘහපති අන්නතර ධනවත් කෙනෙක් වෙලා හෝ උපදින්නට තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතනවා. සෝ තං චිත්තං දහති. එයා ඒ සිත දිගටම පිහිටවන නැත්තම් ඒව කල්පනා කරනවා. තං චිත්තං අදිඨාති. ඒ සිතම දැඩි ලෙස අදිෂ්ඨාන කරගන්නවා. තං චිත්තං භාවේති. එතකොට හැම වෙලෙම එයා හිතනවා මම මේ විදිහට දානයක් දීලා දන් දෙනවා පින්දහම් කරනවා මම මේ වගේ තැනක උපදින්නට ඕනයි කියලා. මේකෙන් අදහස් කරන්නේ තව තැනක උපදින්නට මේ දන් දෙන්න කියන එකක් නෙමෙයි. එක එක්කෙනා දන් දෙන විදිහවල් මේ කියන්නේ. තස්ස තංචිත්තං හීනේ විමුත්තං. එයාගේ හිත දැන් පිහිටලා තියෙන්නේ උසස් දෙයකට නෙමෙයි. නැවතත් පංචකාමයේම අපේක්ෂාව තමයි එයාගේ තියෙන්නේ. ඒ නිසා එයා පහත් දෙයක් හිතන්නේ. මොකද මේවා නැවතත් නැති වෙනවා, වෙනස් වෙනවා. මේවායින් අප්‍රමාණ පීඩාවට දුකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? එයා එතනින් එහාට හිත දියුණු කරන්නේ නැහැ. උත්තරින් අභාවිතං. හිත වඩන්නේ නැහැ එතනින් එහාට. ඒක තමයි එයාගේ බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව. සෝ තංචිත්තං දහති, තංචිත්තං අදිඨාති, තංචිත්තං භාවේති. ඒ සිත මෙයා දියුණු කරනවා, හිතනවා, කල්පනා කරනවා, වඩනවා. ඒ නිසා එයාට මොකද වෙන්නේ? තත්රූපපත්තිය සංවත්තති. එයා බලාපොරොත්තු වෙන දෙන උපදින්නේ ඒක හේතු වෙනවා. ඒ නිසා කායස බේදා පරම්මරණ කය බිඳී මරණයෙන් මත්තේ අර කියපු ශාස්ත්‍රීය මහාසල් කුලයක හෝ බ්‍රාහ්මණ මහාසාල කුලයක හෝ ගෘහපති මහාසාල කුලයක හෝ එයා උපදිනවා. ඒ කියන්නේ පංචකාම සම්පත්තිය උපරිමේ විඳින්න තියෙන ධනවත් කොලවත් තැන්වල එයා උත්පත්තිය ලැබෙනවා. මෙන්න මෙතනදි කාරණයක් කියනවා. ඒ කාරණය තමයි අපට වැදගත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් අපි මේ මාතෘකාව නැත්තම් අපේ ප්‍රශ්නයට පිළිතුර දෙන්න ඕන උත්කෘෂ්ට විදිහට මේක කරගන්නේ කොහොමද කියන එකනේ පින්කමක්. මෙතන තියෙන මේකට උත්තරේ තංචකෝ සීලවතු වදාමි
නොදු සීලස්ස ඉජ්ජති භික්කවේ සීලවතු චේතු පනිදි විසුද්ධත්තා. ඒ කියන්නේ ඒ ප්‍රාර්ථනාව යාගේ ඉෂ්ට වෙන්නේ කොහොම වුණොත්ද? තංචකෝ සීලවතු වදාමි. ඒ වගේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ සිල්වත් කෙනාට. නොදු සීලස්ස දන් පැන් දීලා වෙනත් විදිහට දුසීල ජීවිතයක් ගත කරනවා නම් එයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඉජ්ජති භික්කවේ සීලවතු චේතු පනිදි විසුද්ධත්තා. මහණෙනි, ඒ සිල්වත් කෙනාගේ බලාපොරොත්තුව, සිල්වත් කෙනාගේ ප්‍රාර්ථනාව තමයි ඉෂ්ට වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පැහැදිලිවම පෙනෙන දෙයක් තමයි අපි ඒ කරන පින්කමේ උත්කෘෂ්ට ප්‍රතිඵලය ලැබෙන්නට නම් එයාගේ ජීවිතය සිතකය වචනේ සංවර කරගත්තු සිල්වත් ජීවිතයක් බවට පත් වෙන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තංචකෝ සීලවතෝ වදාමි. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. හැබැයි සිල්වත් කෙනාගේ නොදු සීලස්ස. ඒකට දු සීල කෙනාට නෙවෙයි කියනවා. ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා. ඒ නිසා ඒ සිල්වත් තැනත්තාගේ බලාපොරොත්තුව, ප්‍රාර්ථනාව, ඒ අධිෂ්ඨානය ඉෂ්ට වෙනවයි කියලා කියනවා එයාගේ සිල්වත් ජීවිතය නිසා. එතකොට ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා පින්දහම් කරන අය ඒ විදිහේ සීලයකුත් රැකගෙන පින්දහම් කරනවා නම් එයාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා. ඒ වගේම උත්කෘෂ්ට විදිහට ඒ කටයුත්තයට කරගන්නටත් ලැබෙනවා. ඒ වගේම තමයි ඒ විදිහට ලෞකික සම්මාදිට්ඨිය හොඳින් තියෙන කෙනෙකුට තවත් කෙනෙක් කරන පින්කමක් වුණත් අර දස පුණ්‍ය ක්‍රියාවල තියෙන විදිහට අනුමෝදන් වීමේ පින සිදු කරගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ යම් කෙනෙක් දානයක් දෙනවා නම් තුනුරුවන් විසේ මොනියම් හෝ යම් කටයුත්තක් එයා සිද්ධ කරනවා නම් වෙනත් කෙනෙක් ඒක සාදු කියලා අනුමෝදන් වෙන්නට පුළුවන්කම තියෙනවා නම් ඒ තැනත්තාටත් ඒ පිනේ හිමිකාරයෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තේපි පුඤ්ඤස්ස භාගිනෝ. ඒ අය ඒ පිනට හවුල්කාරයෙක් වෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියේ තියෙන අඩුපාඩුව නිසා බොහෝ දෙනෙක් ඒ වගේ යහපත් කටයුතු දැක්කහම ඇති කරගන්නේ ඉරිසියාවක්, තරහක්, එහෙම නැත්නම් ඒක පහත් කරලා කතා කරනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ වන්නේ මහසෑයේ ඒ පින්නතුන් විශාල ධනයක් වියදම් කරලා ඒ කොත් පැරදවීම ඇතුළු විශාල පින්කම් රාශියක් කළා. නමුත් විශාල පිරිසක් බෞද්ධයම තමයි ඒ අය විශාල වශයෙන් පෞරස් කරගත්ත එවන් ඒක ආකාරයෙන් විවේචනය කරමින්, ඒක නින්දා අපහාස කරමින් අප්‍රමාණ පෞරස් කරගත්තා. ඒ වගේම විශාල පිරිසක් ඒ පින්කම් දැකලා අහලා හුඟක් සතුටට පත් වෙලා ඒ පිනේ හවුල්කාරයන් බවට පත් වුණා. ඒ නිසා යම් කෙනෙක් යහපත් දෙයක් කරනකොට ඒ පින සාදු කියලා අනුමෝදන් වෙන්නට නම් අර කර්මඵල විශ්වාසයේ පුදුම විදිහට යාට තියෙන්න ඕනේ. ඒකයි මම අර මුලින්ම සඳහන් කළේ පිනක් මහත්ඵල මහානිසංස වීමට, උත්කෘෂ්ට වීමට ඒ සම්මාදිට්ඨිය හොඳට ඍජු වෙච්ච සම්මාදිට්ඨියක් යාට තියෙන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට එයාගේ ජීවිතයේ සිත කය වචනේ සංවර කරගත්තු උතුම් සීලයක් රකින කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා සිල් රකින්නවා කියන එක මේ සංසාර ගමනක් විශ්වාස කරන කෙනාට අමාරු වැඩක් නෙවෙයි. මොකද හේතුව දුศีලකමේ විපාකය අස්පනා පිටම අපට සමාජය තුළ පේන්න තියෙනවා. එහෙමනම් සිල්වත්කමකින් නැත්නම් සීලවන්ත ජීවිතයක් ගත කිරීමකින් එයාට කවදාකවත් හානියක් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේට යහපතක්මයි වෙන්නේ. ඒ නිසා එබඳු සීලයක පිළිපලා කරන පින්කම් බුදුරජාණන් වහන්සේ වදාළේ එයාගේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු පවා ඉෂ්ට සිද්ධ වෙනවා කියන එකයි. දන් පැන් පූජා කිරීමේදී පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පුබ්බේව දානස්සු මනෝ. ඒ කියන්නේ දන් දීමට පෙර හිත පිරිසිදුව සතුටින් තබා ගන්නවා. ඒ වගේම දදං චිත්තං පසාදේ,
දෙන අවස්ථාවේදීත් එයාගේ සිත පහදවාගෙනයි ඒ පින්කම සිදු කරන්නේ. දත්වා අත්ථ මනෝ හෝති, දීලා ඉවර වෙලා ඒ ගැන හිතලා යා සතුට වෙනවා. ඒ ගැන යලි යලි සතුටෙන් සිහිපත් කරනවා. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ චාගානුස්සතිය කියලා අනුස්සති භාවනාවකුත් දේශනා කොට වදාළේ. තෙරුවන් සරණ ගිය ලෞකික සම්මාදිට්ඨිය මනාකොට පිහිටලා දන් පැන් දෙන අනෙකුත් පින්කම් කරන අයට ඒ තමන්ගේ පරිත්‍යාගශීලීත්වය නිරන්තරයෙන් ඒක භාවනාවක් හැටියට සිහි කරන්නටත් පුළුවන්කම තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් මේ කාරණා තේරුම් ගත්තාම කෙනෙකුට පුළුවන්කම තියෙනවා තමන් කරන පින්කම් ඉතාමත්ම හොඳින් නුවණින් යුක්තව සිද්ධ කරලා ඒ පින මහත්ඵල මහානිස්සංස කරගන්නට. මම හිතනවා ඒ ප්‍රශ්නයට මේ පිළිතුර ප්‍රමාණවත් කියලා. තෙරුවන් සරණයි.